ශ්‍රීලංකා කණ්ඩායමට දැඩි අභියෝගයක් බවට ටෙස්ට් තරගාවලිය පුරා පත් වුණු ක්‍රීඩකෙක් තමයි ඉන්දියාවේ කඳුළු රකින ක්‍රීඩක රිෂා පාන්ට්. පාන්ට් ලංකාවේ T20 තරගාවලිය ගත්ත විවේකය ටෙස්ට් තරගාවලියේදී ප්‍රයෝජනයට ගන්න විදිහට තමයි තරගාවලිය පුරාම පහර දුන්නේ. මෙතෙන්දී තරගාවලිය ඉන්දියාව සෙල්ලම් කළ අවසන් දිනෙමේ වාර්තා පොත අලුතෙන් ලියන මේ තරුණ ප්‍රහාරාත්මක ප්‍රතිකරුවා ඉන්දියා ප්‍රතිකරුවෙක් ටෙස්ට් තරගයක වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තා කරන්න සමත් වෙනවා. ඒ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී මේ වාර්තාගත අර්ධ ශතකයේ ලබා ගන්න රිෂබ් පාන්ට් වැය වෙන්නේ පන්දු 28ක් විතරයි. මීට කලින් මේ වාර්තාව පිළිහිටවල තිබුණේ ලෙහිසි පහසු ක්‍රීඩකයෙක් නෙවෙයි. ඉන්දියාව බිහි කළ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක කපිල් දේව් තමයි පන්දු 30කින් ලකුණු 50ක් ලබාගෙන මේ වාර්තාව පිළිහිටවල තිබුණේ. පාකිස්තාන කණ්ඩායමට එරෙහිව 1982 දී තමයි කපිල් මේ දක්ෂතාව පෙන්වලා තිබුණේ. ඊට පස්සේ ඉන්නේ ශාර්දුල් තකුර්. ඒ පන්දු 31කින් අර්ධ ශතකයක් වාර්තා කළා. මේ වාර්තා පොතේ තමන්ගේ නමත් සටහන් කරගන්න සමත් වෙලා තිබුණා. මේ වාර්තාවේ ඉහළින් ඉන්නේ පාකිස්තානයේ හිටපු නායක මිෂ්බා උල් හක්. මිෂ්බා පන්දු 21කදී ලකුණු 50ක් ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව 2004 දී ලබාගෙන තමයි ටෙස්ට් තරගයක වේගවත්ම අර්ධ ශතකයේ ලබාගත් ලෝක වාර්තාව හිමි කරගෙන ඉන්නේ. ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් තරගයක වේගවත්ම අර්ධ ශතකයේ වාර්තා කරගන්න සමත් වෙලා තියෙන්නේ තිලකරත්න ඩිල්ෂාන්. ඩිල්ෂාන් පන්දු 30කදී නව ශ්‍රීලන්තයට එරෙහිව 2009 දී ලකුණු 50ක් ලබාගෙන තමයි මේ වාර්තා පොතට තමන්ගේ නම ඇතුළත් කරගෙන ඉන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන් රණතුංග පන්දු 31කදී ලකුණු 50ක් 1986 දී ඉන්දියා කණ්ඩායමට එරෙහිව ලබා ගන්න සමත් වෙලා තිනවා. ඉන්දියා පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රතිවාදී ප්‍රතිකරු අවස්ථා 3කදී පන්දු 26කදී අර්ධ ශතක ලබා ගන්න සමත් වෙලා තිනවා. පාකිස්තාන් ප්‍රතිකරු සහිඩ් ඇෆ්රිඩි 2005 දී බංග්ලාදේශ ප්‍රතිකරු මොහමඩ් අශ්රෆුල් 2007 දී ඩේල් ස්ටීන් 2014 දී මේ විදිහට ටෙස්ට් තරගවලදී ඉන්දියා පන්දු යවන්නන්ට එරෙහිව වේගවත් අර්ධ ශතක ලබා ගන්න සමත් වෙලා තිනවා. ටෙස්ට් තරගයක කඩුල් රකින්නෙක් වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයේ ලෝක වාර්තාවත් මේ ප්‍රහාරයේ එක පාන්ට් අලුත් කරන්න සමත් වෙනවා. මීට කලින් නව ශ්‍රීලන්ත ක්‍රීඩක ඉයන් ස්මිත් පාකිස්තාන් කණ්ඩායමට එරෙහිව පන්දු 34කදී අර්ධ ශතකයක් ලබාගෙන 1990 දී තමයි මේ වාර්තාව පිළිහිටවලා තිබුණේ. ඒ වගේම ඉන්දියා ක්‍රීඩකයෙක් මෙස් ධෝනිත් පන්දු 34කදී ලකුණු 50ක් ලබාගෙන මේ වාර්තාවේ නම සටහන් කරගන්න සමත් වෙලා හිටියා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.